आयुन के पिगन अदत्व लक्ष अंत यूट्यूब चानल वीडियो पटंग कलिंग हेमोटम सुबह सुबह ना वस्त्रवा दिदा श्रीशर अवृद्धि मगे चानल पालवेन वीडियो तम मेक इति मम मीट कलिंग वीडियो दिखा मगेना पे फोटो के तीन यूट्यूब ऐपेन को लाइव स्ट्रीम करना इतने वीडियो दिखा गुडक्का कमेंट दाला प्रश्न हाल तीन इतने वाट उत्तर दम अद वीडियो के मैं अरगना वील्ती वो यूट्यूब कर मन वाल चानल मन वाट गुडम बेदगते अद वीडियो आ रीति इसरा मुझे मे वे यूट्यूब संबंध वीडियो बाल पास सब्सक्राइब बटन को प्रेस कर दम चैनल रखिएगा आ रीति वीडियो का ताकरा नहीं चूसमेमो वीडियो कट हर थिंग एक्ने काल तीन यूट्यूब लाइव या सब्सक्राइब दा हाक इनोने एत दीयल एत यूट्यूब लाइव या सब्सक्राइब दा हाकोने मंग कील दुम विधेयट यूट्यूब एप्लीकेशन लाइव या वाट अडुमतर में वहाँ चैनल के सब्सक्राइब पा हाक तीनोने वहाँ चैनल के सब्सक्राइब पा हाक इनोना वाट यूट्यूब एप्लीकेशन लाइव या पुलवा सब्सक्राइब पा हाक नैतुना तब यूट्यूब लाइव या पुलवा यूट्यूब एप्लीकेशन लाइव या बै इतनी विधेयट सब्सक्राइब पा हाक नैतु लाइव या को कील तोट दनगन पाली कमेंट दाने मंग एगना वीडियो करगनेना ඊළඟට කෙනෙක් කියලා තියෙනවා මගේ හොම එන්නේ නැහනේ වෙන මොකද්ද එලිජිබල් කියලා එකක් එනවා කියලා. ඉතින් ඔය කියන්නේ මෙන්න මේ મેસેජ් එක ගැන. ඉතින් ඔයා මේ විදිහට YouTube live option එකට ආවට පස්සේ මෙන්න මේ වගේ મેસેජ් එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහ එකක් එන්නේ ඔයාගේ channel එකේ subscribers ලා 50ක් නැත්තම් ඊළඟට කෙනෙක් කියලා දිනවා ඔහොම මම live දුන්නා හැබැයි sound නැන්නේ නැහැ කියලා. ඉතින් මේකට හේතුව ඔයාගේ phone එකේ mic එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ phone එකේ YouTube app එකට mic permission එක දීලා නැතුව ඇති. ඉතින් ඔයාගේ YouTube app එකට mic permission එක දීලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ settings වලට යන්න. settings වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට apps කියලා option එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් apps and notification කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ සමහර phone වල. ඔයාගේ මේ විදිහට තිබ්බොත් මෙන්න මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාගේ phone එකේ තියෙන හැම app එකක්ම පෙන්නනවා. මෙතනින් ඔයාට පුළුවන් පහළටම ගිහිල්ලා මෙන්න මේ විදිහට YouTube app එක තෝරගන්න. තෝරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි ඔයා එන්නේ. මෙතන ඔයා බලන්න पर्मिशन के ऑप्शन मेन मे ऑप्शन ये ऑप्शन गियाट बस बना मेन मे माइक्रोफोन की ओन कर लेकिन ओफेला तोड़ पुल मेक ओन कर मेम करला तो आगे लाइव के साउंड है नहीं वह कालिंग वीडियो में आप आगे फोन के सेटिंग्स ओपन कर लेकिन ऑप्शन गिरा यूट्यूब ऐप तोरगना तोरगत्र बस इतना बड़ा पुल मेन मे विधि स्टोरेज के ऑप्शन वह करना मेन मे ऑप्शन एक गियाट बस वाट बड़ा पुल मितना क्लियर डेटा के ऑप्शन को वह करना मितनी में क्लियर डेटा के ऑप्शन दीला मेन मे डिलीट के ऑप्शन देने का बस वाट पुल आगे चैनल के ईमेल आप यूट्यूब लोग यूट्यूब लाइव या कर बना ये साउंड ඊළඟට කහල තිනවා මේකෙන් අන්ලිස්ටඩ් දාලා ලයිව් එක පටන් ගද්දි පබ්ලික් දාන්න ඕන මේ කියලා. ඕව අපි ලයිව් එක යද්දි අපි පබ්ලික් තමයි දාන්න ඕනේ. ඉතින් මම වීඩියෝ එකේදී අන්ලිස්ටඩ් දැම්මේ. ඒ වීඩියෝ එක කරන්න ඕන නිසා මම ලයිව් එක ගියේ ටෙස්ට් එකක් නිසා. අපි ඔරිජිනල්ව ලයිව් එකක් යනවා නම් හැමෝටම පේන ලයිව් එකක් යනවා නම් අපි කරන්න ඕනේ මෙතන මේ පබ්ලික් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන එක. ඊළඟට කෙනෙක් අහලා තිනවා මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ෂෙයා කරන අයිකන් එක නැහැනේ අයියේ කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එක පරණ ෆෝන් එකක් නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයා ලයිව් එකේ යද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් ලයිව් එක යනවා නම් මෙන්න මේ වගේ අයිකන් එකක් උඩ ටච් කරන්න තියෙනවා. ඉතින් මෙයා කියන්නේ මෙන්න මේ අයිකන් එක පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් මේකට හේතුව මෙන්න මේ ස්ක්‍රීන් ෂෙයා කරන ෆීචර් එක. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන් ෆීචර් එක ඔයාගේ ෆෝන් එකේ නැතුව ඇති. ඉතින් අන්න ඒ ෆීචර් එක ඔයාගේ ෆෝන් එකේ නැති නිසා තමයි මේ අයිකන් එක මෙතන පෙන්වන්නේ නැත්තේ. ඉතින් මේකට කරන්න කිසි දෙයක් නැහැ. ඔයාට ෆෝන් එක මාරු කරන්න තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන software update එකකින් මේක හරියන්න ඉඩ තියෙනවා. ඉතින් පරණ ෆෝන් වලට ගොඩක් software update එන්නේ නැති නිසා ඔයාට අලුත් ෆෝන් එකකට මාරු වෙනවා වගේ දෙයක් තමයි මේක වෙනුවෙන් කරන්න වෙන්නේ. හරි ඉතින් තව කෙනෙක් කියනවා ගෝ ලයිව් කියපුවාම කැමරා එක සපෝට් නැහැ කියලා. ඉතින් මේකටත් හේතුව මම අර කලින් කතා කරපු ලයිව් එකේ සවුන්ඩ් එක ගැනදී ප්‍රශ්නෙටම හේතුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ YouTube app එකට කැමරාවේ පර්මිෂන් එක දීලා නැති වෙන්න පුළුවන්. ඉතින් මේකටත් මම කලින් කියලා දුන්න විදිහටම මේක හදාගන්න පුළුවන්. ෆෝන් එකේ settings වලට ගිහිල්ලා apps කියන option එකට ගිහිල්ලා YouTube app එක select කරගෙන ඒකේ permissions වලට ගිහිල්ලා කැමරාවට තියෙන permission එක on කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් හරි ගියේ නැත්නම් YouTube එකේ data clear කරලා බලන්න පුළුවන්. ඊළඟට කෙනෙක් අහලා දිනවා quality නෑනේ හදන්නේ කොහොමද කියලා. YouTube app එකෙන් එහෙම quality එක හදන්නේ කියලා එහෙම settings වගේක් නෑ. YouTube app එකෙන්ම default phone එකකට ලැබෙන settings ටික හදා ගන්නවා. live එකේ quality එක ගොඩක් මඩු වෙන්න හේතුව තමයි අපේ phone එකට signal නැති එක. ඒ නිසා හොඳට signal තියෙන තැනකට ගිහිල්ලා මේ live එක කරනවා නම් ඔයාට මෙන්න මේකට විසඳුමක් තියෙයි. ඔයාගේ quality එක අඩු වෙන්නේ නැති වගේ live එකේ. තව කෙනෙක් කියලා තිනවා ඔගෙන් game play කරන්න බෑනේ කියලා. නෑ ඇත්තටම game play කරන්න පුළුවන්. හැබැයි ඔයා පාවිච්චි කරන ෆෝන් එක අනුව මේක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාට හොඳ ගේමින් ලයිව් එකක් කරන්න ඕන නම් ඔයාට 1GB 2GB වගේ RAM එකක් තියෙන ෆෝන් එකකින් නම් බැරි වෙයි. RAM එක 3GB හරි 3GB වලට වඩා වැඩි නම් ඔයාට ටිකක් හොඳ ලයිව් එකක් කරගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් ඔයාට normal game එකක් වගේ නම් play කරගන්න පුළුවන් වෙයි 1GB 2GB RAM තියෙන ෆෝන් වලින්. Free Fire PUBG එහෙම නැත්නම් හොඳ ලොකු graphic තියෙන games ඔයා play කරන්න හිතාගෙන ඉන්න ඕන නම් live එකේදී RAM එක 3GB හරි ඊට වැඩිය තියෙන RAM එකක් තියෙන ෆෝන් එකකින් තමයි play කරන්න වෙන්නේ. ඉතින් සමහර වෙලාවට අපේ ෆෝන් එකේ හොඳ RAM එකක් තිබුණා අපි ලයිව් එකේදී ගේම් එක ප්ලේ කරද්දී ඒක නිකන් ක්වොලිටි එක අඩු වෙනවා වගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට අපේ ෆෝන් එකේ තියෙන RAM එක විතරක් නෙමෙයි අපේ ෆෝන් එකේ තියෙන chipset එකත් බලපානවා. ඔයාට හොඳ ක්වොලිටි ගේමින් ලයිව් එකක් කරගන්න ඕන නම් ඔයාට හොඳ ගේමින් ෆෝන් එකක්වත් ඕන වෙනවා. මෙන්න මේ YouTube app එකෙන් YouTube live එකක් යන්න. තව කෙනෙක් අහලා තිනවා කැම් එක ඔෆ් කරාම ෆොටෝ එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ කියන මැත්තේ ලයිව් එකේදී ෆොටෝ එකක් පේන්න දාලා අපේ කටහඬ විතරක් ඇහෙන විදිහට ලයිව් එකක් කරන්නේ කොහොමද කියලා වෙන්නේ නැති. ඉතින් මේකට නම් ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඔයාට කරන්න දෙන්නේ ඔයාගේ ස්ක්‍රීන් කාස්ට් ඔන් කරලා ඔයාගේ ලයිව් එක පටන් ගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා ලයිව් එකේදී ඩිස්ප්ලේ කරන්න හදන ෆොටෝ එක ඕපන් කරගන්න ඔයාගේ ගැලරි එක. ඊට පස්සේ ඔයා ෆෝන් එකේ රොටේට් ඔන් කරලා ඔයා ලයිව් එකේදී ඩිස්ප්ලේ කරන්න හදන ෆොටෝ එක මෙන්න මේ විදිහට ෆෝන් එකේ ෆුල් ස්ක්‍රීන් එන විදිහට මේ විදිහට හදාගන්න. හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ go live කියන එක දීලා මේ විදිහට live එක start කරන්න. start කරලා ඔයාට පුළුවන් මේ screen එක මේ විදිහටම තියලා live එකේ කතා කරන ගමන් ඔයාගේ live එක කරගෙන යන්න. ඊළඟට කෙනෙක් අහලා දෙනවා මම free fire live එකක් ගියා හැබැයි ටික වෙලාවකින් ඒක off වෙනවා ඇයි කියලා. ඉතින් මේකටත් හේතුව අපේ ෆෝන් එකේ පොඩි RAM එකක් තියෙන එක. ඒ කියන්නේ 1GB 2GB වගේ RAM තියෙනවා නම් මේ දේ වෙන්න පුළුවන්. මොකද YouTube app එකත් අපේ ෆෝන් එකේ RAM එක ගොඩක් අරගන්නවා. ඒ වගේම game එකත් ගොඩක් අපේ RAM එක අරගන්නවා. ඒ නිසා අපේ ෆෝන් එකේ RAM එක මදි වෙලා YouTube app එක close වෙනවා. ඉතින් මෙහෙම වුණාම live එකත් මේ විදිහෙම ඉබේම නතර වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදියට අපිට පුළුවන් අපි live එකේ game එක play කරන වෙලාවට game එකේ graphic එහෙම අඩු කරලා තියාගන්න. එතකොට මෙන්න මේ YouTube app එක close වෙන එක ගොඩක්ම අඩු වෙයි. ඉතින් මම කලින් කිව්ව විදියට අපිට YouTube එකේ හොඳ live game play එකක් කරන්න නම් අපිට හොඳ gaming phone එකක්වත් ඕන වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා live එක කරන වෙලාවට ඔයාට හොඳ internet connection එකක් නැති වුණාමත් මෙන්න මේ විදිහට live එක stop වෙනවා. ඒ නිසා ඔයා live එක කරන වෙලාවට හොඳ internet connection එකක් තියෙන තැනකට ගිහින් කරන්න. එහෙම නැත්නම් ඔයා router එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ router එක හොඳ signal එන තැනකින් තියලා තියන්න. මේ දේවල් ටික කරලා ඔයාට පුළුවන් ඔයා live game play එකක් වගේ කරනවා නම් ඔයාගේ live එක close වෙන්නේ නැති විදිහට දිගටම කරගෙන යන්න. ඒ වගේම කෙනෙක් අහලා තිනවා ඔක Wi-Fi වලින් යන්න පුළුවන්ද කියලා. ඔව් Wi-Fi පාවිච්චි කරලත් මේ විදිහට YouTube live එකක් යන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ Wi-Fi ද mobile එකටද කියලා අදාළ නැහැ. ඔයාට හොඳ internet connection එකක් තියෙනවා නම් ඔයාට ඕන විදිහකට මේකෙන් live එකක් කරගන්න පුළුවන්. තව කෙනෙක් අහලා තිනවා live දෙද්දි live chat එක පේන්නේ නැහනේ ඇයි ඒ කියලා. සමහර විට මේක වෙන්න හේතුව අපි live එකක් පටන් ගද්දී ඒකේ තියෙන settings වල අපිට හදන්න තියෙනවා live chat එක on කරනවද නැද්ද කියලා. මෙතෙන්දී setting එක on කරලා නැති නිසා වෙන්න පුළුවන් live chat එක ඔයාගේ live එකේ පේන්නේ නැතුව ඇත්තේ. අනිවාර්යයෙන්ම live එකේ settings හදද්දී මතක තියාගන්න මෙන්න මේ live chat එක මේ විදිහට on කරගන්න. සමහර විට මෙයා කියනවා ඇත්තේ මේ setting එක on කරලත් අපේ screen එකේ මේ live chat එක පේන්නේ නැහැ කියලා වෙන්න ඇති. ඒකටත් ඔයා කැමරාවෙන් live එකක් යද්දී මෙන්න මේ විදිහට chat icon එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාගේ live එකේ live chat එක මෙතන screen එකේ බලා ගන්න බැයි නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ chat icon එක උඩ touch කරලා මෙන්න මේ දෙවෙනියට තියෙන option එක දාගන්න. ඒ වගේම YouTube එකට screen එක share කරලා YouTube live එකක් යද්දී මෙන්න මෙතන control panel එකේ අපිට බලා ගන්න පුළුවන් chat icon එකක් තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරලා අපිට පුළුවන් chat එක show out කරගන්න. තව කෙනෙක් අහලා තිනවා unlist කර දාලා live ගියාම ඒක අපේ account එකේ save වෙනවද කියලා. ඔව් අපේ account එකේ save වෙනවා. ඒ කියන්නේ අපේ channel එකේ save වෙනවා. ඉතින් මම කලින් කිව්ව විදිහට අපි හැමෝටම පේන්න live එක කරනවා නම් අපි දාන්න ඕනේ public කියන option එක. ඔයා live test එකක් වගේ කරනවා නම් ඔයාට පුළුවන් unlist දාලා live එක කරන්න. හරි ඉතින් ඊළඟට කෙනෙක් කියලා තිනවා මගේ එකෙන් live දෙන්න බෑ next button එක නිල් පාට වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට හේතුව live එකක් පටන් ගද්දී ඒකට අදාළ details ටිකක් දෙන්න දෙනවා. ඉතින් ඒව හරියට පුරවලා නැති හින්දා තමයි මෙන්න මේ නිල් පාට වෙන්නේ නැත්තේ බටන් එක. ඉතින් මම YouTube app එකෙන් live stream කරන්නේ කොහොමද කියලා මම videos දෙකක්ම කරලා තියෙනවා. මම මේ videos දෙකේම links පහල description box එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ video දෙක බලලා මේකට හේතුව මොකක්ද කියලා හොයාගන්න. හරි ඉතින් තව කෙනෙක් කියලා තිනවා YouTube live යන්න පුළුවන් packages මොන හරි තියනවද හැම package එකකම YouTube videos බලන්න විතරයි පුළුවන් YouTube live යන්න බෑ කියලා. ඔව් ඇත්තටම හැම YouTube package එකකින්ම මේ විදිහට live යන්න බෑ. dialogue එකේ නම් අපිට YouTube package එකෙන් අපිට YouTube live යන්න පුළුවන්. හැබැයි Airtel ලගේ YouTube package එකෙන් නම් live එකක් යන්න බෑ. අත් Mobitel කියන SIM වල නම් YouTube package වලින් YouTube live යන්න පුළුවන්ද බැයිද කියලා මම ඒක හරියටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් හැමෝටම දැනගන්න පහලින් comment එකක් දාගෙන යන්න. මම නම් recommend කරනවා YouTube live එකක් යනවා නම් YouTube package පාවිච්චි කරන්නේ නැතුව normal data use කරන්න කියලා. මොකද ගොඩක් YouTube පැකේජ් වල ස්පීඩ් ලිමිට් කරලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා අපේ SIM එකට හොඳට සිග්නල් තිබ්බත් මෙන්න මේ ස්පීඩ් ලිමිට් එක නිසා අපිට සිග්නල් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි live එක කරනකොට අපේ live එකේ quality එක එහෙම අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා YouTube පැකේජ් එකක් use කරන්නේ නැතුව normal data use කරලා ඔයා live එක යනවා නම් ඔයාට හොඳට ඔයාගේ live එක කරගන්න පුළුවන් වෙයි. හරි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ YouTube app එකෙන් live එකක් කරනකොට ගොඩක් අය තිබුණා දැවෙන ප්‍රශ්න ටිකක් ගැන. ඉතින් ඉස්සරහටත් මෙන්න මේ වගේ YouTube සම්බන්ධ වීඩියෝස් උත් බලන්න පහල තියෙන subscribe button එක press කරලා දැම්ම channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම ඔයාගේ YouTube කරන තවත් යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක යාළුවාටත් share කරන්න කියලා කියනවා. හරි ඉතින් මෙන්න මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම ලක්ෂාන්.